එයාටල් නවසය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. එයාටල් නවසය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ගේවි වෙරලේ පෙරලෙනවද සන්තෝෂයේදී දිගුදුර නොපෙනෙනවද හදවත ආකාසේ තරම් විශාලයි ඔබ මට පෑ ප්‍රේමයේ සිත සවියයි මුහුද ගැඹුර කොතෙක් සුළුද මේ පෙම ගැඹුරුයි ඉතිහාස පොතේ මෙහෙම පෙමක් ලියා නැති වගයි නිකමට දෙක ගන්නත් කාටත් නොහැකි එහෙමයි ආදරේ හදේ උපන්නේ එහෙමයි ආදරේ හදේ උපන්නේ ඒකයි මම මගේ පණ ඇයට පුදන්නේ ආදරේ තමා දෙන්න පොරින්න එකක් අමේම ගන්නෙත් නෑ කාගෙන්වත් අවුලක් නෑ ඉතින් උඹ උඹ සතුටින් දරෙන් දෙන්නේ හරි කමන්නෑ බලමු බලමු ඉතින් අද හවදිනුම් හෙච්චරන්නම්කො එම ඕන්නේ නෑ උඹ දුක මට ඒව ගන්න බෑ කියලා මට එම අවුලක් නෑ එම බොණ්ඩ ගන්න තියෙනවා අපි ගාව ඕනනව කියන් දියුන් මාත් ඇයනා අර වැඩේ පොඩ්ඩක් බලන්න ඈ එන්නම් රජා ගල් බීල බීල එපායලා නේ බන්තින් ස්කැක් ගම් සයිති හෝ නෑනේ දාක දාක දාංග ගා විස්කිය කොළඹ දූවිලි හුළඟ කාගෙන මිනිස්සුත් එක්ක හැප්පිලා හැප්පිලා එයාගේ මුහුදු හුළඟ වැදි වැදි ෂොට් එකක් දාන්න තියෙනවා කියන්නේ මුදුම සනීපයක් තියෙනවා ඩිලාල් කැමති වෙලාවක එන්න ඔයි මේකට කියන්නේ කරදිය හුළඟ කියලා ඒක වෙනස් වෙනකොට අපේ රස්සාවත් වෙනස් වෙනවා අමාරු වෙනවා ඇත්තමිටි මේ හුළඟත් එක හැප්පෙනවා එහෙම තමයි මුදලාලි මිනිස්සුන්ගේ ජීවිත ගැට ගැහිලා තියෙන හැටි මම ජීවිතේ බිඳුවෙන් පටන් ගත්ත මිනිහෙක් කොළොන්නාවේ කුණු කන්දෙන් තමයි මමගේ ජීවිතේ පටන් ගත්තේ මතක කරමු පැරණි කතා එක්කෙමු ජාතික දියුණු පොම්ප ස්කෑන් ගෙනවා මොන්දාලෙන්න
ලතෝ අද තරු ඇවිල්ලා බත් කිල්ල කියලා තියනවා නේ කවුද ඇන්ට නයන මෙර කවුද අපේ බත් මුට්ටිය අත තියන්න එන්නේ ඈ ඔය ඇවිල්ලා ගියේ අරු අපිට උදව් කරන්න මුවාවේ අපි බත් කිල්ල කියලා යනවා ඊට පස්සේ ඌ ඔයාට අත තියන්න හදයි තේරුණාද ඔයාට ඒ වගේද මාත් එක්ක අපේ වැඩ ටික අපි කරගන්න ඕනේ ඌට ඔය බත් අල්ලස දීලා ඒ වුණාට ඌ නිතර නිතර මේ රින්ගන්න ගියොත් කතාන්දර හදනවා අපිට ඉතින් අමුතුවෙන් කතාන්දරයක් ඕනේ ඔය හැදිලා තියෙන්නේ හේින්ද අවුලන්නේ අපේ කතාන්දර එදිලා ඉවරයිනේ අලුත් කතාන්දරයක් ඕනේ නැහනේ ආ තානිය අතුන් අප්පුඩි ගහන්න බෑ සේල්වා ලතෝ ඕම ගියොත් තානිය අතින් උඹට දන්නේ නැතුව අප්පුඩි වැදේ කියලා දන්නේ නැහැ අනේ මිනිහෝ බය නැතුව ඉන්නවා මගේ මිනිහා ඉන්න කාලෙත් මං තමුසෙ දිහා බැලුවේ ආයේ පිට මිනිහෙ දිහා බලන්න හිතාගෙන නෙවෙයි සේල්වා තේරුණාද නුබයි කැලින් මගේ ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න වට්ස්ඇප් කරන්න ෆ්‍රෙල්ල පෙරලට ආදරේ මෙන්නස මගේ ගෙදරට දාපු ACL ෆයර් ගන් මොකද බං මොකද උනේ කියපන්කෝ ඔන්න අරු මට පිහක් පෙන්නලා සල්ලි ඉල්ලුවා කවුද අරු මං සතුටු කියන්න. ඒක හොඳයි. එළම වැඩි කියන්නකො. මොකක් හරි කරන්න නැතෙ. ඔව් ඔව් නියෝජ්‍යමතුමා. කොල්ල හා හා පුරා කියලා ඉතින් මූතර දාන පළවෙනි බෝට්ටු වෙන්නේ. ඔය එමෙතුමා නැත්තම් ඔබතුමා හරි එන්න. ඒක ඇත්තටම අපිට ලොකු හයියක්. මෙමයි ජනතා සේවකයෝ හැටියට අපි තෝමස්ලට අපේ යුතුකම් ඉටු කළා. තෝමස්ලට තියෙන්නේ දැන් තෝමස්ලගේ යුතුකම් ඊළඟ ඡන්දයේදී ඉටු කරන්න. ඒවා ඉතින් අපි අතින් කොහොමද වෙනවනේ? ඔව් අනිවාර්යෙන් මෙන්න. ඔය ඔබතුමාටත් හොඳයිනේ. හරි. මම එන්න. වැඩ 1000කුත් පැත්තකින් තියලා එන්නේ. නායකතුමත් හැට එන්න කියලා තියෙනවා කොහොම හරි මම එන්න බලන්නම්කෝ හොඳයි හොඳයි අනේ ගොඩාක් ස්තුතියි ඈ ඔන්න පීටර් වේ මගේ එක කෝල් එකෙන් නියෝජ්‍ය ඇමතිතුමා එනවා හෙට උත්සවයට මගේ වචනේ අහක දාන්න බැරි ඉඳ තමයි එතුමා එනවයි කියලා කිව්වේ ඇමතිතුමා එන්නේ නැද්ද ඈ බං එයා රටනේ කොහොමනත් එන්නේ නියෝජ්‍ය ඇමතිතුමා එනවා කියන්නේ ලොකු දෙයක් නේ අපිට තෝමාට කිව්වා ඔන්න තෝමස් හින්දම මම එනවා නැත්නම් ඉතින් ওই බෝට්ටු මූදට දාන සැරේට මට ඉන්න වෙනවා කියලා හරි එහෙනම් අපි දැන් වැඩේ ප්ලෑන් කරමුකෝ කවුද කිරිබත් දාන්නේ කවුද සැරසිටි කරන්නේ කවුද මාළු ඇඹුළු තියන්නේ ඒක කොහොම ලියාගමු හරි
ඔබේ සෙල්ලා. හරි. ඒ ජුට් මාතය. බඩද නිවුස් එකක් දෙන්න කියලා ආයෙම. ඔය මොකද? අපේ මාමා වන්නකොට බෝට්ටුවක් දෙන්න හිටියානේ. තැති වැඩක් නැහැ ඌ ගියානේ. ඒක උඹට දෙන්න කියලා බැලුවේ. උඹ තමයි ඒක ස්කීපර්. ජුට් මාතය. වන්නකොට වෙච්චදේ මටත් වෙයිද දන්නේ නැහනේ. ඈ? පිස්සුද බං. බල අපේ උන්නේ. ඈ? බල අපිත් එක්කන වැඩ කරේ එකට. මං හිතුවේ මේ කරවල වැඩම කරගෙන යන්න කියලා. සෙල්ලා. සෙල්ලා මේවා කරලා කාඩ සෙල්ලා හරි ගියේ. ආ? මේ හොඳ ඩෙලි රේසින් එකක් ගන්නෙ උන්ට. ඔබට මං කියන්න ඕනේ නෑනේ. ඔබ දන්නවනේ මූදු රස්සාවට ගියාට පස්සේ ඒකේ තියෙන රා මොකද්ද කියලා? ඒකේ තියෙන හොද්ද කොහොමද කියලා ඔබ දන්නවනේ? මූදු ගියාට මහලු තව වෙන එපා ජුට් මාත්‍යා. ඈ? එහෙමද? හරි අවුලන්නේ අවුලන්නේ. ඔබට බැරි නම් ඉතින් කමක් නෑ. මට මාමා කිව්වා මම ඔබට යුතුයකමක් විදිහට තමයි ඇවිල්ලා ඔබට මං කිව්වේ. අවුලන්නේ. හරි ජුට් මාත්‍යා හරි. හරි. ආමේ සෙල්ලා. ඔබට අපේ බෝට් වල නගින්න බැරි වුණාට කමන්නෑ. හැබැයි ඔබට වෙන බෝට් වලටත් නගින්න බෑ. ඒක තොඳට මතක තියාගන්න. හරි. වැඩේ කරගෙන ඵලයක්. යන රාජා. පද සෙල්ලා ඒ උනේ. ඔයාර ඉවක් ගිහලා තියනේ මුදලේ කනට මං සිවාගේ බෝට්ටුවට වැඩට යනවා කියලා. තම්ෂ කායිර කිව්වද? ඈ? පිසුද මිනිස්සු මං කාටවත් කිව්වේ නෑ. කොහොමද ඒක ගියේ? ඈ? සමහර වෙලාවට තෝමස්කින් ගියා වෙන්න බැරි නේද? අර මිනිස්සු අතන වැඩ කරනවා. අර පිට පෙට්ටි ගහන්න ඕනේ. යා. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් මූතා ජෙලි හදට දැනෙන රසකම හිම ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න වට්ස්ඇප් කරන්න ෆ්‍රෙල්ල පෙරලට ආදරේ නියම රසයයි නියම ප්‍රෝටීන් කුණයයි නව පෙරමයි ඔරිජිනල් නම් ඩෙල්මේට් සෝයා තමයි මේ ජග ඔකට තලේ මාරු කර අම්බා වෙන එක බන්නේ මොන්ටිසෝරි වගේ බලන්න බලන්න වැඩි බෑ ඒක මං කරා ඒක මං කරාලා මේ මොකද රාජා අවුලම් බිලියක් කරා අදිසෙකු කාරි බාවන්න පුළුවන් නේ බං මොකද දන්නවද මටේ පිටේ නේවි එකක් තියෙමින් ඉන්නෝ මේ සමහර බෝට් වල දැන් කැමරා හයිකලා තියෙනවා ඒකින්ද බෝට් අපි මුණු වහගෙන යන්න මේ ඕවට අහු වෙන්න පියන්න මම දන්නෝ හැබැයි මේ වැඩේ හරියටම කරන්න වෙයි නැත්නම් මුදලාලි මහත්තයා කියනවා අනිවාර්යෙන්ම උඹලට මේ වගේ පොඩි වැඩක්වත් කරගන්න බැයිද කියලා කම්පිරෙන දිසා බයියා බලපංකො බලපං කැන්ටෝ ඔකට බෝට්ටු වල නෙවෙයි වතුර දාන්න එන්නේ ඉටිගුලියක් ඉටිගුලියක් දාවපා දාවපා රාජපා සොඩියක් නෝ දානු අනේ අම්මේ මේ මේ රාජ මේ මේ වැඩේ කරලා වෙල්ල කරන මගුලක් කරු දේරුණානේ ඉස්සෙල්ල වැඩේ අදින් බං කරේ බං මහත්තයා මේක තමුසට අයිති ගෙදරක් නේද? ඔව් සර්. තමුස සපරමාදු කියන්නේ. ඔව් මට මහත්තයා නිච්චියක් නැහැ. අර යෙනුකි මිස් ඉන්නේ තමුසට අයිති ගෙදරක නේද? යෙනුකි ඔව් සර් ඔව් අපේ ගෙදරක තමයි. මේ ප්‍රශ්නේ හරිනේ. සල්ලි ඔක්කොම ලැබුණානේ. දැනට ඉතින් හරි සර්. ඇයි මොකද්ද දැනට හරි මොකද්ද ප්‍රශ්නේ?
තමුසගේ කොල්ලා ඒ කෙල්ලට පීයක් පෙන්නලා තියෙනවා. තමුසු දන්නවද? ඒක වෙන්න බෑ සර් කවදාවත්. ඌ අහිංසකයා. තමුසු දන්නවද මං කවුද කියලා? අනේ නෑ සර්. සර් කවුද? මම මෙරිල් ලැමතිතුමාගේ පුතා. අනේ සර් සමාවෙන්න ඕන. අපි දන්නේ නෑනේ. කොල්ලා අහෝ වැඩක් කරන්නේ සර්. මං කොල්ලගෙන් අහලා බලන්න. ඒ කෙල්ලව බඳින්න ඉන්නේ මම. තමුසගේ කොල්ලට හිර යන්න නැතුව නිදහස ඉන්න ඕන නම් තමුසු කියනවා ඒ කෙල්ලට කරදර කරන්න නැතුව ඉන්න කියලා. තේරුණාද? මං කියන්නේ සර්. මට පුදුමයි. මේ කොල්ලා අහෝ වැඩක් කරා කියලා සර්. සර් දේ නෝනා බඳින්නේ. ඔයි මොකද ප්‍රශ්නේ? නෑ සර් ඉතින් සර්ට ඔයිටදී හොඳ තැනකින් කසාදයක් බනින්න තිබුණානේ ඇත්තටම. ඉන්න හිටින්න තැනක්වත් නැති කීයේත් නේ සර්. මොකට ඕක කරගහ ගන්නවද? තමුසු හදන්නේ මාව මේ වාහනේ බස්ස ගන්නද? නෑ නෑ හරි හරි නෑ සර් පරිස්සම යන්නකෝ සර් පරිස්සම යන්න. රයිට්. සර් ඉතින් අමිත්පාගේ පුතානි තමයි පරිස්සම යන්න. ඔව්ී ඔවට. ලොක්කා. ටයිගර් වණ්ඩිය. ඒ මොකද කියලා ගහන්නේ? හෙට මගේ කොල්ලගේ පළවෙනි බෝට්ටුව මොදිර දාන දවස. පට්ටසිරි. ඔවුනේ. ඉතින් අපි හෙට යන්න ඕනේ.